சமரல பேட்டோன்ட்டு பியாம் பண்ண மகு பெண்ணுவன நீத்துனு பாராதீசே ஆயுபோ வந்து வல புத்தால ஹெமோட்டம் அப்பி புத்தே தயா கியாத்தி ஏக்க அனக்கெனாட்ட அப்பி ட ஓனக்கரன ஹெங்கீம யாட்ட தனவன்னு புழுவாம் ஏத்த அப்பி லியாத்தி ஏக்க கியவன கெனாட்ட ஏ ஹெங்கீம அப்பிட பிரகாஷக்கரன் உமாரு එකට පුතේ මොකද්ද කරන්න ඕනේ? එකට විරාම ලක්ෂණ යොදන්න ඕනේ. මං අද පුතාලට කියලා දෙන්නේ මෙන්න මේ විරාම ලක්ෂණ කිහිපයක් ගැන. විරාම ලක්ෂණ කියන්නේ පුතේ අපි ලියන භාෂාවේදී දෙයක් හැඟවීම සඳහා යොදා ගන්න එක සලකුණක්. මං පුතාලට විරාම ලක්ෂණ කිහිපයක් එක්ක ඒව යෙදෙන අවස්ථා කියලා දෙන්න. හොඳට බලා ගන්න මේ තියෙන ඒවා පුතාලට මං කියatti මේකෙන් කියව ගන්න පුළුවන්. මුලින්ම තිත. නැවතීමේ ලකුණ සමාප්තිය කියලත් මේ තිත හඳුන්වන්න පුළුවන්. තිත අපි යොදනවා පුතේ මෙන්න මේ අවස්ථාවවලදී. වාක්‍යයක් අවසානයේදී. ඒ කියන්නේ වාක්‍යයක් ඉවර වුණාම. ලේනා ටින් ටින් නද දුන්නා පෝසා කිරිබොයි පුතාලට පේනවා මේ වාක්‍ය දෙකේම වාක්‍ය අවසානයේ තමයි තිත යොදලා තියෙන්නේ. ඒ වගේම අපි කවුරු හරි කෙනෙක්ගේ නමක් කෙටි කරලා ඒ කියන්නේ මුල් අකුරුත් එක්ක නම යොදද්දි මෙන්න මේ තිත අපිට ඕන වෙනවා. J R ජයවර්ධන P K සිරිසුමන ඊළඟට නාමයක් වචනයක් කෙටි කර දැක්වීමේදී යොදනවා. ලියාපදිංචි තැපෑල කියන එක අපි කෙටින් කියන්නේ ලි ප තැ. මේ ලි තිතක් ප තිතක් තැ විදිහට තමයි ලියන්නේ. ඒ වගේම තමයි නාවික හමුදාව නා තිතක් හ. ඊළඟට දශම භාග දැක්වීමේදීත් යොදනවා. බිංදුවයි දශම නමයයි දෙක. මේ දශම තිත කියලා අපි භාවිතා කරන්නේ තිත. ඊළඟට අවුරුදු මාස දින. ඒ කියන්නේ දිනේ දක්වනකොට 2010 10යි 10. අපි මේ අතරට අවුරුදු මාස දින අතරට තිත යොදනවා. ඊළඟට වේලාව දැක්වීමේදී පෙරවරු 10යි 12 සිට 10යි 20 අපිට පෙන්වන්න පුළුවන්. පෙ තිතක් බ කියලා වෙලාව දක්වන්න පුළුවන්. මීළඟට කියලා දෙන විරාම ලකුණ තමයි කොමාව. අපි බලමු එහෙනම් කොමාව යදන්නේ මොන අවස්ථාවද කියලා. වාක්‍යයක් අවසාන වීමට පෙර තබන කෙටි විරාමය තමයි කොමාව කියලා හඳුන්වන්නේ. කෙනෙක්ට ආමන්ත්‍රණය කරන පදේ අන් පද වලින් වෙන් කිරීමේදී යොදනවා. අම්මේ මෙහාට එන්නකෝ. ආයුබෝවන් දරුවනේ. අපි එහෙනම් පාඩම පටන් ගමු. දරුව මදක් ඉවසන්න. අපි කොමාව යොදනකොටත් වාක්‍ය කියවද්දී කොමාව යෙදෙන තැන පොඩි විරාමයක් ගන්නවා. ඒ කියන්නේ වාක්‍ය කියවන එක චුට්ටක් නවත්තනවා. එකම වර්ගයේ පද කිහිපයක් එකට යෙදීමේදී මේ කොමාව යොදා ගන්නවා. මගේ මල් වත්තේ රෝස පිච්ච ඉත්ත සේපාලික වගේ මල් වර්ග තිබෙනවා. අම්මා මට රතු රෝස කහ බැලුන් ගෙනාවා. ඊළඟට තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්න අහන වාක්‍යවල අවසානයට තමයි මේ ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්නේ. අර ඇතින් පේන්නේ මොකද්ද? ඔබ දැන් මොකද කරන්නේ? ඊයේ වැස්සට පාරිකස් කඩන් වැටිලලු නේද? අන්න ඒ විදිහට අපි ප්‍රශ්නයක් අහනවා කියලා පෙන්වන්න තමයි ප්‍රශ්නාර්ථ ලකුණ යොදාගන්නේ. ඊළඟට යුගල උඩු කොම. අපි මේක පෙරලි ක්‍රම උද්දුත පාඨ කියලා නම් වලිනුත් හඳුන්වනවා. යුගල උඩු කොම යොදාගන්නේ යමක විසින් කරන ලද
ප්‍රකාශයක් පෙන්වීමට. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කියපු ප්‍රකාශයක් අපි උපුටලක් පෙන්නනවා නම් අන්න ඒ වෙලාවට අපි මේ යුගල උඩුකොම යොදා ගන්නවා. ඒ වගේම යමකින් උපුටා ගැනීමක් පෙන්වීමේදී යොදනවා. ඒ කියන්නේ අපි දෙයක් කොතනකින් හරි උපුටගෙන නම් කියලියන්නේ අපි ඒ උපුට ගත්ත කොටස යුගල උඩුකොම වලින් වෙන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මොකක් හරි විශේෂ යෙදුමකදී මේ යුගල උඩුකොම යොදනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන ගෙදරකට නමක් තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවට තමයි මේ යුගල උඩුකොම යොදන්නේ. ඊළඟට විස්මයාදී ලකුණ, හර්ෂාදී ලකුණ, ප්‍රාර්ථනා ලකුණ කියන නමිනුත් මේ විස්මයාදී ලකුණ හඳුන්වනවා. විස්මයක් දැනවීමේදී යොදයි. මට තෑග්ගක් ලබන සතියනවා කියපෝ බදම ඇවිත්. පුදුමයක් නේද පුතේ? ඔව්, විස්මයක් කියලා කියන්නේ පුදුමයක් දනවන දෙයක්. ඊළඟට ප්‍රාර්ථනයක් දැක්වීමේදී තෙරුවන් සරණයි, සුබ පන්දිනයක්. අන්න ඒ වෙලාවෙදිත් අපි විස්මයාදී ලකුණ යොදනවා. ඒ වගේම සතුට දැනවීමට මට ලොතරැයියක් ඇදිලා. ඒ වගේම ශෝකය දැනවීමට යොදයි. අනේ මට සිදු වූ විපත ආමන්ත්‍රණයද දැක්වීමේදී යොදයි. ආයුබෝවන් දරුවනේ. මෙන්න මේ වගේ පුතේ අපිට විස්මයාදී ලකුණ දක්වන්න පුළුවන්. ඊළඟට සරල වරහන්. සරල වරහණය දෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ප්‍රකාශනයක යම් තැනක අර්ථය පැහැදිලි කිරීම සඳහා හෝ අමතර තොරතුරක් දැක්වීම සඳහා හෝ වචනයක්, වාක්‍යයක්, වාක්‍ය කිහිපයක් අමතරව ඒ අතර තේදීමේදී යොදනවා. උදාහරණ විදිහට සෙංකඩගල වරහන් ඇතුලේ මහනුවර අපේ අවසන් රාජධානියයි. අන්න ඒ වගේ. ඊළඟට කෙටීර. අපි බලමු කෙටීර මොන වෙලාවද දක්ති යොදන්න පුළුවන් කියලා. පද දෙකක් එකට යෙදෙන විට ඒ පද දෙක අතර සම්බන්ධය දැක්වීම සඳහා මේ කෙටීර යොදනවා. සමාජ කෙටීර, ආර්ථික තත්ත්වය, ජෛව කෙටීර, රසායනික විපර්යාසය. කතා කරන භාෂාවෙදි වගේම ලියන භාෂාවෙදිත් කෙනෙකුට හැඟීමක් දැනවෙන විදිහට දෙයක් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා විරාම ලකුණු ඇසුරින් උදාහරණත් එක්ක පුතාලා ඉගෙන ගත්තා. කොතනක හරි අමතක වුණා නම් ආයෙමත් මුලින්දලා මේක බලන්න. අපහු මේ වගේ වැදගත් පාඩමකින් මම එන්නම්. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමනලුන්ට පියාඹන්න මග කියන දේදුණු පාරාදීසය.